ශෝගත් කල මෙවර අයවැය සුරංගනා කතා අඩු යම්කිසි ප්‍රායෝගික දිශාවක් බලාගෙන හොඳ දිශාන්තයක් කරා ගමන් ගන්නායි කියලා පෙනී යන අයවැයක් ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. සමස්තයක් ලෙස ගත්තාම මේ අයවැය සහ මෝටර් රථ ශේෂ්ත්‍රයට අදාළව කාරණා පමණයි අපිට මෙහෙදි කතා කරන්න පුළුවන් වෙන්නේ. කොතරම් ප්‍රායෝගිකද කියලා හිතෙන දේවල් සමහර දේවල් නැතුවත් නෙවෙයි. බංගලාදේශයට ත්‍රිරෝද රථ, ලංකාවේ තියෙන ත්‍රිරෝද රථ පටවා යැවීම ප්‍රායෝගිකද නැද්ද කියන එක පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඒ ගැන විස්තර මම හිතන්නේ අපිට ඉදිරියේදී දැනගන්න පුළුවන් වේවි. අපි නැවතත් අපේ මෝටර් රථ ශේෂ්ත්‍රයට අදාළව කතා කරනවා නම්, දැන් මේ විශාල ලෙස සමාජයේ බලාපොරොත්තු වෙනවා මේ ඉලෙක්ට්‍රික් රථවල බදු අඩු වුණා කියලා. ඉලෙක්ට්‍රික් රටවල බදු අඩුවීමක් කිසිසේත්ම වෙන්නේ නැහැ මේ දීලා තියෙන ක්‍රමෝපායන්ට අනුකූලව. දැන් මේකේ මේ වාසිය ගන්න පුළුවන් බ්‍රෑන්ඩ් නිව් වාහන ගෙන්නන, අලුත් වාහන ගෙන්නන ලංකාවේ ඉන්න නියෝජිතයාට පමණයි. නමුත් ජපානයේ මුල් සමාගම් විසින් ඒ නියෝජිතයාට බ්‍රෑන්ඩ් නිව් වාහන ලබා දෙන්නේ නැහැ. හේතුව මොකද? තාමත් යටිතල පහසුකම් හරියාකාරව දියුණු කරලා නැති නිසා ඉලෙක්ට්‍රික් වාහනවල සේවාවන් හා නඩත්තු කටයුතු සඳහා. ඒ නිසා මේ දෙනවයි කියලා දෙන අපිට පෙන්නන එක කඩාගන්න විදියක් නැහැ. දැන් ඒගොල්ලොන්ට ඉලෙක්ට්‍රික් වාහන බ්‍රෑන්ඩ් නිව් කියනකොට ගෙවන්න ඕන යම්කිසි බද්දක් තියෙනවා නම් අපි හිත මේක රුපියල් ලක්ෂ 12යි කියලා ඒ වගේ දෙගුණයක් අපි ගෙන්නන්න ඕනේ වාහනේම ගේනවා නම් ලක්ෂ 24ක් ගෙවන්න වෙනවා. එතකොට ඒක ප්‍රායෝගික නැහැ. ඒ නිසා එතනදී විශාල ගැටලුවකට මුහුණ දෙනවා. පාරිභෝගිකය අපෙන් බලාපොරොත්තු වෙනවා මේ අඩු කරපු ඉලෙක්ට්‍රික් වාහන අඩු කරපු මුලට අඩු කරලා නැහැ. එතකොට ලංකාවේ ඉතාමත්ම දැනට පාවිච්චි වෙන වාහන වලින් හයිබ්‍රිඩ් වාහන වලින් බොහොම ප්‍රචලිත වාහනයක් ඇක්වා රථය. එහෙම නැත්නම් Honda Grace රථය. එහෙම නැත්නම් Toyota මෝටර් රථය. නමුත් ඒ රථ හැම එකක්ම ලක්ෂ 7000කින් මිල වැඩි වෙලා තියෙනවා. කිසිදු මිල වැඩිවීමක් නැහැ. එතකොට 1000cc දක්වා තිබිච්ච ඒකකේ රුපියල් 1500ක් ගන්න ඒකක බද්ද කිසිසේත්ම වෙනස් වෙලා නැහැ. ඒ ඒකක බද්ද ඒ ආකාරයෙන්ම තියෙනවා. ඒක නිසා මේ පෙන්නල දීලා තියෙන චිත්‍රය කොච්චර ප්‍රායෝගිකද කියලා කාලයක් යාවි අපේ සාමාන්‍ය පාරිභෝගිකයට අඳුර ගන්න. එනමුත් හොඳ දිශාවකට ගමන් කරලා තියෙනවා කියන එකෙන් මම අදහස් කරේ මේ යුරෝ ස්ටෑන්ඩඩ් 4 කියන එක දාලා තියෙනවා. මේක අපි කාලයක ඉඳලා අපේ සංගමයෙන් දිගින් දිගටම පැවති රජයන් එක්ක හා මේ රජයේ පෙර පැවති මුදල් අමාත්‍යවරුන් එක්ක සාකච්ඡා කරා මේ ප්‍රමිතිකරණයකට යටත් කරන්න රට තුලට එන වාහන. හේතුව මොකද? මේ වාහන වලින් යන්නේ අපේ ජීවිත, අපේ රටේ මනුස්ස ජීවිත. එතකොට සමහර වාහන ඉස්සරත් රටේ අනතුරු වුණා නොවුණා නෙවෙයි. දැන් අනතුරක් සිදු වුණොත් වාහනේ දෙකට කැඩෙනවා, අතුළුගේ මිනිස්සු 3-4 දෙනෙක් මැරෙනවා. ඇයි වෙනස? මේ පරණ වාහනයි දැන් වාහනයි අතර තියෙන වෙනස. සමහර වාහන තියෙනවා පොඩ්ඩක් කොහේ හරි වැදිච්ච ගමන්ම වාහනේම කැඩෙනවා, දෙකට කැඩෙනවා. සමහර වාහන වල චැසියක් නැහැ. සමහර ඒවායි ෆයිබර් ග්ලාස් වලින් චැසිය හදලා තියෙන්නේ. සෙල්ලම් බඩු වගේ. ඉතින් මේ මිනිස් ජීවිත එක්ක සෙල්ලම් කරන එක හොඳ නැහැ, සුදුසු නැහැ කියන එක තේරුම් අරගෙන තියෙන වර්තමාන මුදල් අමාත්‍යවරයා. ඒකට අපි ස්තුතිවන්තිය යුතුයි කරු ජනාධිපතිතුමාට හා අගමැතිතුමාට යන දෙපළටම. ඒ දෙපළම දැනුවත් කිරීමේ අවස්ථාව අපිට ලැබුණා මේ සම්බන්ධයෙන්. ඒ හැම දෙයකම ප්‍රතිඵලයක් විදියට තමයි ඉතාම කෙටි කාලයක් මුදල් අමාත්‍යතුරේ දරපු මෙවර මේ වර්තමාන මුදල් අමාත්‍යතුමා මේ පිළිබඳ ඉතාම ප්‍රායෝගික ලෙස ක්‍රියා කරලා තියෙන්නේ. සහ 2018 ජනවාරි 1 සිට එම ප්‍රමිතිකරණයට යටත් නොවන වාහන ලංකාවට ආනයනය කිරීම තහනම් කරලා තියෙනවා. තාමත්ම ප්‍රායෝගික හා කාලෝචිත තීරණයක් විදියට අපි රජයට පැසසුම් කළ යුතුයි. සහ මගේ ආරක්ෂාව සඳහා එයා බෑග් දෙකක්, රියදුරු සහ ඉදිරිපස ඇසුනේ ගමන් කරන්න ආරක්ෂණය කිරීම සඳහා එයා බෑග් දෙකක්. එතකොට අගුළු වැටීම් වැළැක්වීමේ තිරිංග පද්ධතිය, ඇන්ටි ලොක් බ්‍රේකින් සිස්ටම් කියන එක, මේ සියලුම දෙයක්ම අනිවාර්ය අංග උපාංග කරලා තියෙනවා. පිටිපස ආසනේ ආසන පටි 3ක් තිබිය යුතුයි කියන එක අනිවාර්ය අංගයක් කරලා තියෙනවා. මේවා ඉතාමත් හොඳ, කවුරුත් වැඩිය බරක් දෙන්නේ නැති, කවුරුත් නියමාකාරයෙන් තේරුම් නොගන්නා හොඳ තීරණ විදියට අපිට දක්වන්න පුළුවන්. බොහෝ කෙනෙක් හිතන්නේ අඩු මිලට වාහනයක් හම්බුනාම ඒක නැගලා ගියාම හරි ෂෝක් කියලා. යනකම් හරි ෂෝක්. අනතුරක් වුණොත් තමයි ඒකේ ආදීනව තේරෙන්නේ. ඒ පැත්ත ගැන හිතලා තියෙනවා අතිශයින්ම ප්‍රායෝගික විදියට. අපි රජයට නැවත වතාවක් ඒකට ස්තුති කළ යුතුයි. ඊළඟට අලුත් බද්දක් ඇතුලෙන් ගහපු හොර බද්දක් වගේ දේකුත් තියෙනවා. හැබැයි මේක ඉතින් බද්දු කාණ්ඩයට යටත් වෙන දෙයක්. වාහනයක් මිලදී ගන්නකම් නේ අපි හිතුවේ මෙච්චර කාලයක් බද්දට යටත් වෙනවා කියන. නමුත් දැන් මිලදී ගත්තට පස්සේ
වාහනේ ලියාපදිංචියට ගියාම එතනද ගාස්තුවක් ගෙවන්න වෙනවා. ඒක හයිඑස් වෑන් එකකට ලක්ෂ 2.5ක් ඊට වඩා වැඩි වෙන හැම වාහනයකටම කලින් ඔක තිබුණා සුඛෝභෝගී වාහන වලට සහ අර්ධ සුඛෝභෝගී වාහන වලට. මෙවර එම කාණ්ඩයට ඔය හයිඑස් වාහනෙත් ඇවිල්ලා ඇතුළත් වෙලා තියෙනවා. සහ අනිකුත් මෝටර් රථ සඳහාම ලක්ෂ 5 ඉඳලා ලක්ෂ 10 දක්වා සහ සමහරට ලක්ෂ 20ක් දක්වා එකවරේ බද්දා ඒ කර ගැනීමට මම හිතන්නේ රජය බලාපොරොත්තු වෙනවා. තාම ස්ථිරව පැහැදිලි නැහැ සභාපතිතුමා කිව්ව ආකාරයටම. ඊළඟට තවත් හොඳයි රජය යම්කිසි ක්‍රමවේදයක් අනුගමනය කරා නම් මේ ණය ලබාගත හැකි සීමාව වැඩි කරන්න. දැනට මෝටර් රථයක් කාට හරි මිලදී ගන්න ඕන නම් තමන්ගේ අතේ මෝටර් රථයේ සම්පූර්ණ පිරිවැයෙන් 50%ක් තිබිය යුතුයි. නමුත් ඔක ඉස්සර කාලවල තිබුණේ 10%ක් හෝ 15%ක් හෝ 20%ක් අතින් දුන්නාම ඒතුළු 80% බැංකුවකින් හෝ ණයදන ආයතන මුල් ආයතනයකින් ලබා දෙනවා. දැන් ඒ ක්‍රමය වෙනස් වෙලා ඒක 70% කරා මුලදී ගිය අයවැය ඉඳලා ඒක 50% වුණා. බලාපොරොත්තු වුණා මෙවර ඒක නැවතත් 70% දක්වා වැඩි කරાવી කියලා. නමුත් ඒ පිළිබඳව ක්‍රියා කළ නැති එක යම්කිසි කනස්සල්ලට කාරණයක් ප්‍රායෝගිකයාගේ පැත්තෙන් ගත්තාම. මොකද අලුතින් වාහනයක් මිලදී ගන්නා කෙනෙකුට වාහනේ මුළු පිරිවැයෙන් 50% කියන්නේ ලොකු මුදලක්. ඒක මම හිතන්නේ එතරම් ප්‍රායෝගික නැහැ. ඒ නිසා මේ මුදල් අඩු කරලා දෙන්න පුළුවන් කමක් මේ අවස්ථාවේදී හරි තියෙනවා නම් අපි රජයේ බලධාරීන්ගෙන් ඉල්ලන්න කැමතියි.